අයිබෝවන් දවස එපුවත් සවිස්තරාත්මකව ගෙනෙන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රුවින්දයා සයුරි සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු දිවියට 27 වසරක් සපිරේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා වන යෝජනාව සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. සඳහනේ නව මහලේකම් ධූරය ඇමති මහින්ද අමරවීරට. වසරේ පළමු සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවටත් දර්ශනය වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පාර්ලිමේන්තු දිවියට අදට වසර 27ක් සපිරෙනවා. මේ ඒ පිළිබඳ සිහිපත් කිරීමක්. 1989 වසරේ පෙබරවාරි මස 15 දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 1989 වසරේ මාර්තු මස 9 දින මන්ත්‍රීවරයෙකු වශයෙන් දිරුම් දුන්නා. 1994 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා වරිමාර්ග නියුච්ච අමාත්‍යවරයා ලෙසයි දිරුම් දෙනු ලැබුවේ. පාර්ලිමේන්තු දිවිය තුල සුවිශේෂී සම්දිස්ථානයන් රැසක් සම්පන් කළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස 1994 වසරේදී තෙරපත් වුණා. පක්ෂය වෙනුවෙන් සිදු කළ දැවැන්ත මෙහෙවර වෙනුවෙන් 2001 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ලෙස තෙරපත් වුණේද මෛත්‍රීපාල සිරිසේන මහතාය. 2004 වසරේදී පාර්ලිමේන්තු සභානායක ධුරයට තෙරපත් වන්නේ පාර්ලිමේන්තුව තුළ ඉටු කළ යුතු සේවාවන් සහ යුතුකම් සම්ප්‍රදායන් ගරු ගම්භීරව ආරක්ෂා කළ නිසයි. 2005 වර්ෂයේදී කෘෂිකර්ම පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් හෙතෙම තේරීපත් වනවා. 2006 වර්ෂයේදී කෘෂිකර්ම වාරිමාර්ග මහවැලි හා පරිසර අමාත්‍ය ධුරයක් 2007 අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම සංවර්ධන හා ගෝජන සේවා අමාත්‍ය ධුරයටත් එතුමන්පත් වුණා. මේට අමතරව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අවස්ථා 9කදීම කටයුතු කර ඇති අතර 2009 වසරේ එල්ටිටි සංවිධානයේ යුතුයමේ වශයෙන් පරාජයට පත් කළ අවසන් සංග්‍රාමයේ සිදුවන මොහොතේදීද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද තේරීපත් වෙමින් මෙරට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් ඉටු කළ සේවාව අතිවිශිෂ්ටයි. රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය පරිවර්තනය වෙනුවෙන් නොබියව නිරන්තරයෙන් කතා කළ, තම මතය ඍජුව ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දේශපාලනයේ සිය ජීවිතයේ ගනු ලැබූ සුවිශේෂිතම තීන්දුව බවට පත්වන්නේ පසුගිය පාලනයේ බිඳදම්මින් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය ඉදිරිපත් වීමයි. එනෝ 2015 වසරේ ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් තේරීපත් වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා වන යෝජනාව සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද පසුරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ අතර කොටි සංවිධානය සතුව තිබී ලබාගත් රත්රන් තොග පිළිබඳව මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අද රජයෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබා දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. LTT සංවිධානයේ සතුව තිබූ රත්රන් බඩු විශාල ප්‍රමාණයක් විටින් විට අත්අඩංගුවට ගත්ත බව මාධ්‍ය වාර්තා කළා. එම රත්රන් බඩු දෙමළ ජනතාව අතර නැවත බෙදා දෙනවා කියලත් ඒ මැතිවරණවලදී කිව්වා. අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයේදී දෙමළ ජනතාව යම් පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවලා එම රත්රන් බඩු බෙදා දුන්නා. යුද්ධයේ පැවති ප්‍රදේශවල LTT සංවිධානයේ සතුව තිබී සොයා ගන්නා ලද රත්රන් ප්‍රමාණය බර අණුව කොපමණද, භාණ්ඩ අණුව කවරේද, එම භාණ්ඩ රජයේ භාරයට පත් වූ ආකාරය කවරේද? හමුදා වාර්තා අනුව කිලෝග්‍රෑම් 150කට ආසන්න රන් භාණ්ඩ හමුදා භාරයට ගෙන තිබෙනවා. කරමාල, වලලු, කරාබු, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට්, මුදු, තැලි ආදී ස්වර්ණාභරණ මේ අතර තිබෙනවා. මේ භාණ්ඩවලින් කිලෝග්‍රෑම් 32කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුව වෙත භාර දී තිබෙනවා. ඒ 2010 සැප්තැම්බර් 7 වෙනිදා සිට 2012 ජනවාරි 26 වෙනිදා දක්වා කාල සීමාව තුළ
අවස්ථා 28කදී. මෙසේ බාර දුන් රන් භාණ්ඩයේහි බර ප්‍රමාණය ග්‍රෑම් 31,750.34. තක්සේරු වටිනාකම රුපියල් මිලියන 131,84,751. පරස්පර සංඛ්‍යාලේඛන මෙන්ම අපැහැදිලි තැන් ගණනාවක් මේ ගණදෙනු සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා මේ රන් භාණ්ඩ ගණදෙනුව අපැහැදිලි තැන් සොයා ගැනීම මේ පාර්ලිමේන්තුවේ සතු වගකීමක් යයි මම යෝජනා කරනවා. මොකද මෙතන ඉන්නවා මේ ගැන දන්න උතුරේ මන්ත්‍රීවරු. මෙතන ඉන්නවා හමුදාවේ එදා අනදුන්න සරත් ෆොන්සේකා මහත්මයා. එදා ජනාධිපති ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ. මේක ඇතුළෙන්ම මේක හොයා ගන්න පුළුවන්. අපේ රටේ ප්‍රසිද්ධ කියමනක් මට මෙහිදී සිහිපත් කරනවා. අනුන්ගේ රත්තරන් අපි අරන් මක් කරන්. ඇයි ඇයි ඔච්චර බය වෙන්නේ? ඔයා ගැන කිව්වේ නෑනේ. ඔබතුමන්ලා ගැන කිව්වේ නෑ. ඔබතුමා ගියාද ඒක අරගන්න? ඒ නිසා මේ රත්තරන් වල සැබෑ අයිතිකරුවන් සොයා ගැනීමත් ඒ රත්තරන් හොරපාරක ගියාදයි සොයා ගැනීමේ යුතුකම් මා වගකීම් මේ පාර්ලිමේන්තු සතු බව මම අවධානය කරන්න කැමතියි. රත්තරන් කිලෝග්‍රෑම් 31කට ආසන්න ප්‍රමාණයක් බෙදා තිබෙන බවත් හමුදා බාරයේ රත්තරන් කිලෝග්‍රෑම් 80ක් තිබෙන බවත් මම ආසන්නගයන් කිව්වේ. හැබැයි ඔබතුමා එක වෙලාවක් කියනවා රත්තරන් කිලෝග්‍රෑම් 150 තිබුණව වාර්තා කරලා තිබෙනවා. ඉතුරු රත්තරන් කිලෝග්‍රෑම් 40ට මොකද්ද වුනේ? මෙතන පරස්පර විරෝධී කාරණා තිබුණ නිසා මේ සියල්ලම වාර්තා අරගෙන ඒ අදාළ අංශවලින් මේ සභාවට ඉදිරිපත් කරන්න. ප්‍රධාන කටයුතු අද දින ණයපත්‍රයේ විෂයාංකයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පත්වීම සඳහා යෝජනා සම්මතයේ. අපි මේ උත්සාහ දරන්නේ අපිට ආපස්සට යන්න නොදී ඉදිරියට යා හැකි සංවර්ධනය කරා යා හැකි රටට ගැලපෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගන්න. විශේෂයෙන්ම යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රටේ තිබුණු ප්‍රධාන විවාදය තමයි ඩික්ටේටර්ෂිප් ඒකාධිපති වාදය. මේ ව්‍යවස්ථාව හරහා ඒකාධිපතිය බිහි වුණා. ඒකාධිපති බලතල පාවිච්චි කරා. ඒක නිසා තමයි ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව වෙනසකට තීන්දු කරලා මේ රටේ දැවැන්ත දේශපාලන විප්ලවයක් සිද්ධ කරේ. දැන් ඒ තුළ අපි විශාල ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. 19 වෙනි සංශෝධනය ජනමත විචාරණයක් සඳහා අනුමැතිය ලබාගත ගැනීමට අවශ්‍යතාවයක් නොමැති විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමේ ක්‍රියාදාමයට අපි අනුගත වුණා. අපි පාර්ශ්ව සියලුම පාර්ශ්වයන්ගේ අදහස් වලට ඇහුම්කන් දීලා ඉතාමත්ම සාමකාමී ලෙස අපි 19 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. ඒ වගේම ඊට වැඩිය පුළුල් දැවැන්ත කටයුත්තකට දැන් අපි අත ගහලා තියෙන්නේ. මේ හදන්න යන ව්‍යවස්ථාවට කාටවත් ලේබලයක් කලවන්න බෑ. ඒක ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ සඳහා අපිට සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය එකඟතාවය ඕන. ඒ සඳහා මේ රටේ සෑම ජන කොට්ටාසයකම සහයෝගය අපිට ඌමනායි. සෑම භාෂාවක් කතා කරන සෑම ආගමක් අදහන සියලු ජන කොටස්වල අපිට සහයෝගය අවශ්‍යයි. මේ ලංකාවේ සෑම පුරවැසියෙකුටම බය නැතුව කටහැරලා කියන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඕන. මේක ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. සියලුම දේශපාලන පක්ෂ විපක්ෂ අපිට ඉදිරිපත් කරලා තියෙනවා සංශෝධන. අපි ඒ සෑම සංශෝධනයකටම ඉඩකඩ දීලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේ කම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී. සන්ධානයේ මහලේකම් ධූරය සඳහා අතිගරු ජනාධිපතිතුමා මගේ නම යෝජනා කරා. SV සානායක ඇමතිතුමා ඒ ස්ථිර කරා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඒ සහතික කරමින් ඉදිරියට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා. පැහැදිලිවම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කිව්ව අපි අනිකුත් කණ්ඩායම් සමගත් ඒකාබද්ධ වෙලා සන්ධානයේ ශක්තිමත් කරමු කියන යෝජනා ඉදිරිපත් කරා. අපි ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ සන්ධානයේ දැනට තිබෙන පක්ෂවලට අතිරේකව අනිකුත් පක්ෂත් එකතු කරගෙන දැවැන්ත පුළුල් සන්ධානයක් ගොඩනැගීම තමයි අපේ අරමුණ. තව පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකතු වෙන්න සූදානමින් ඉන්නවා. අපි ඔක්කොම එකතු කරගන්න. එහෙම වෙන් කරන්න කවුරුවත් සූදානම් වෙන්නේ නැහැ. සන්ධානයේ නව මහලේ කම්බරය වශයෙන් මහින්ද අමරවීර ඇමතිතුමාව තෝරාපත් කරන ලැබුවා. ඒ වගේම පැමිණි සීලුම පක්ෂය සඳහා කැමැත්ත ප්‍රකාශ කරා. ඒ අනුව සන්ධානයේ ඉදිරියේදී පුළුල් සන්ධානයක් බවට පත් කරන්නත් අපි සාකච්ඡා කරා. ඒ වගේම රටේ පවතින තත්ත්වය පිළිබඳවත් විශේෂ කාරණා කීපයක් විදිහට සාකච්ඡා කරා. පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා කරා. මේකේ ඉක්මනින් තියන්න ඕනේ කියන එක පළාත් පාලන අමාත්‍යවරයා පැහැදිලි කරා. ඇයි මේක ප්‍රමාද වෙන්න හේතුව කියන එක. ඉතින් අතිව ජනාධිපතිතුමාත් පළාත් පාලන මැතිවරයාට ඉතාමත් කෙටි කාලයක් තුළ මේ වැඩකට අවසන් කරලා මැතිවරණය ක්‍රියාත්මක කරන්න කියන කාරණාවට උපදෙස් ලබා දුන්නා. පැවති සාකච්ඡාව ඉතාමත් සුහද සාකච්ඡාවක්. ඉදිරි සියලු මැතිවරණවලදී සන්ධානයක් විදිහට අපි ජයග්‍රහණය සඳහා එකට එකතු වෙලා කටයුතු කරමු කියන යෝජනාව ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද එම පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රටේ ආර්ථිකය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
පසුගිය රජයේ ලබාගෙන තිබුණු ණය වලින් බිලියන 100ක ප්‍රමාණයක් 2015 වර්ෂයේ අපේ රජයේ විසින් ගෙවලා තියෙනවා දින 100 ආණ්ඩුව කාලේ. ඒ වගේම රාජ්‍යංශයේ ආයතන වලට අදාළව තවත් රුපියල් බිලියන 142.8ක් ගෙවන්න අපට ඉතුරු වෙලා තියෙනවා රාජ්‍ය ආයතන වලට රුපියල් බිලියන 960.8ක්. එතන මේ බරපතල ණය කන්දක් අපට උරුම වෙලා තියෙනවා. අපට හිස් භාණ්ඩාගාරයක් මල්ලයි පෙට්ටියයි පූරගෙන කාපු යුගයක අවසානයේ තමයි අපට මේ පිපිහළු ආර්ථිකය. එක කර්මාන්තකරුවෙක් මාත්‍යක මිලියන 8000ක් රුපියල් 10,08,000ක් ඒ කර්මාන්ත කරුවට ගෙවන්න තියෙනවා රජේ. ඒ පිපිහළු ආර්ථිකයේ යථා ස්වභාවය දැන් මතුවෙමින් පවතිනවා. තෙල් හා වායු ගවේෂණය සම්බන්ධව ලෝකයේ ප්‍රධානතම සමාගමක් වෙන ටොටාල් සමාගම සමග ගිවිසුම ගත වුණා. ඩොලර් මිලියන 25ක ආයෝජනයක් සමග ලංකාවට ඇවිල්ලා ගිවිසුම් ගත වෙලා දැන් කටයුතු ආරම්භ කළා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව බිලියන 350ක ණයක් ගෙවන්න තියෙනවා. වාරිකයක පොලිය විතර මාසෙකට රුපියල් බිලියන 1.2. ඛනිජ තෙල් සංස්ථාව මෙතෙක් සිදු කරේ අපේ තිබිච්ච ලිහිසි තෙල් ආයතනය පෞද්ගලික අංශයට විකුණලා අපි ඒ කටයුත්ත කරේ පිට රටින් සල්ලි දීලා ගෙනල්ලා වැඩි මිලට විකුණපු එක. පහුගිය කැබිනට් මණ්ඩලයේ කැබිනට් අනුමැතිය ලැබුණා BOT පදනම මත ලිහිසි තෙල් කර්මාන්තයක් ඛනිජ තෙල් සංස්ථාවට ආරම්භ කරන්න. මේක ඩොලර් මිලියන 13ක ආයෝජනයක්. මේ අවුරුද්දේ අපි දන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා එකපාර වැඩි කිරීමක් රජය විසින් කරලා තියෙනවා බිලියන 45 ඉඳලා බිලියන 62 දක්වා උසස් අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා. තාක්ෂණ පීඨ ටෙක්නොලොජි ෆැකල්ටීස් ම හදන්න බාර අරගෙන අපි ඒ සඳහා මුදල් සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙනවා. නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ අපි හදලා තියෙනවා විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක්. ඒවැ BTech උපාධිය දක්වා මේ ළමයිට යන්න පුළුවන්. කාර්මික විද්‍යාල ආදී හරහා බොහොම ඉක්මනින් NVQ ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව හරහා වුන්ට උපාධියක් දක්වා එන්න පුළුවන්. අපිට 2020 වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රවේශය 35,000 දක්වා වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන රැකවරණ නොමැතිනම් සමාජ විරෝධී ක්‍රියා සමාජයෙන් තුරන් කළ හැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩා භූමියේදී කෙරෙන බහුවිධ සමාජ සුභ සාධන මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවයකට ඊයේ එක්වෙමින්. මේ ජනතාවගේ සල්ලි ජනතාවට වෙන් කරන මිසක් ඒ කාලේ වගේ මේවා පෙන්නගෙන නිකන් තමාගේ සාක්කු වලින් ගනන සම්වර්ධන කරනවා කියලා පෙන්වෙන්නේ නැහැ. අද රට ඉතාමත් අමාරු ගමනක් තුලින් ගමන් කරාට ඒ බර අහිංසක ජනතාවට අපි දාලා නැහැ. අපිට තියෙන්නේ මේ රටේ තියෙන මේ දූෂණ නැති කිරීම, අසාධාරණ නැති කිරීම. බලන්න පාතාලෝකය හිස ඔසවන්න හදන ගමනක් පෙන්වන්න හදනවා. මේවා අපි සම්පූර්ණයෙන්ම නැතර නැති කළා. ඒ සාමය ආරක්ෂා කරන එක අද ජනාධිපති අගමැතිත් ඒ පොලිසියටත් ඒ ත්‍රිවිධ හමුදාවත් බාර දීලා තියෙනවා. කියන නිර්භීතව ඒක කටයුතු කරන්න මත්ද්‍රව්‍ය හැම කොනකම තිබෙනවා. දේශපාලන රැකවරණයක් නැත්තම් මේ වගේ දේවල් හිස ඔසවන්න බෑ. අද පේනවා ගමන අමාරු වුණත් සීලාචාර පාලනයක් ඇති වෙලා තිබෙනවා. බාධා ඇති වුණත් අපි රටේ සංවර්ධන ඉදිරි ගමන නැති කරන්නේ නැහැ. අපේ අගමැතිතුමා ජනාධිපති එකතුව මේගෙන සුසංයෝගය තුළින් අප ශීඝ්‍ර සංවර්ධන ප්‍රතිලාභය අහිංසක ජනතාවට පේන මාර්ගය අපි පෙන්වනවා. පසුගිය දිනවල සමාජයේ දැඩි අවධානයට ලක් වූ පාසලක් අහිමිව සිටි කුලියාපිටියේ දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් අවබෝධතා කිවිසුමකට අත්සන් තැබීම අද උදෑසන සිදු වුණා. මෙම අවබෝධතා කිවිසුමට අත්සන් තැබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්මහතා සහ ත්‍රිත්ව විද්‍යාල විදුහල්පතිවරයා අතරයි. එඩ්ස් රෝගීන් සිය පියා මිය යාමෙන් පසු පාසල් අධ්‍යාපනය අහිමිව සිටි කුලියාපිටිය දරුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දීමට එකඟතාව පළ කරමින් මෙම කිවිසුම අත්සන් තැබීම සිදු වුණා. ඒ අනුව දරුවාගේ සහ මවගේ කැමැත්ත මත දරුවා පාසලට ඇතුළත් කර ගැනීම හා ඉදිරි කටයුතු සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ත්‍රිත්ව විද්‍යාලය හරහා සිදු කෙරෙනු ඇති. පිරිසිදු දේශපාලනයක් සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකයන්ට එකඟතාව පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ මාර්තු 12 ව්‍යාපාරයේ අරමුණ වුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායම අල්ලස් හා දූෂණයෙන් තොර තම වගකීම මැනවින් වටහාගත් පිරිසක් බවට පත්කිරීම සහ සමාජගත කිරීම. මේ අපි පටන් ගන්නේ සමාජ වගකීමක්. සමාජයේ මේ ගැන කතාබහ ඇති වුණා. මේ ගැන අපි අත්දැකීම් වින්දා වැරදි කරපු දේශපාලඥයෝ නිසා රටට වුණ හානිය අපි දැක්කා. ඒ නිසා මේ අලුත්කමුතුව මම හිතනවා ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ රටේ දේශපාලන නායකත්වයේ තුල යහපත් හිට දවසක් උදා කරන්න හැකියාව ලැබේ කියලා.
ලෝකයේ තුල දේශපාලන විචලනයක් නැත්තම් වෙනස්කම් ඇති කරන්න මුල්ලුනේ දේශපාලන නායක නැත්තම් දේශපාලන ප්‍රපංචයන්ම නෙවෙයි. පහුගිය 2015 ආණ්ඩු පරිවර්තනයේ මුල පටන් ගත්තේ පොදු අපේක්ෂකයෙක්ගෙන් නෙවෙයි. මාදුළුවාවේ සෝවිත ස්වාමින්වහන්සේ ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරීන් අරගෙන ගියපු සටන් පාඨයයි අවසානයේදී පොදු අපේක්ෂකයාගේ සටන් පාඨය බවට පත් වුණා. දේශපාලන නියෝජිතයන්ට හදන්න බැරි වුණු අසමාර්ථතාවයේ තේරුම් අරගෙන තමයි සිවිල් ව්‍යාපාරයේ මේ කටයුත්තට මුලපිර. ඒ නිසා අද වෙලා තියෙන්නේ සිවිල් ව්‍යාපාරයේ වැඩපිළිවෙළට දේශපාලනිකය අනුගත වෙන. ඒක හොඳ ප්‍රවණතාවයක්. අනාගතයේදී සියලුම දේශපාලඥයන් ජනතාව වෙනුවෙන් සේවය කරන අවංක දේශපාලඥයන් වශයෙන් මේ රටේ පරිවර්තනයක් ඇති වෙන්න ඕනේ කියන මතයට තමයි අපි ඉන්නේ. අපි එකතාවයකට ඇවිල්ලා තිනෝ තරුණ මන්ත්‍රීරු හැටියට මේ යන ව්‍යාපෘතිය අපි අද පාර්ලිමේන්තු මට්ටමින් ආරම්භ කරාට හොඳ ව්‍යාපෘතියක් රටට අවශ්‍ය කරන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට අපි එකඟ වෙන්නේ මේ රටේ අනාගතය සහ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් අපි කරන්න ඕනේ. පිරිසිදු දේශපාලනය උගත් පිරිසිදු වැදගත් දේශපාලඥයෝ වන්න කියන එක නිතර දෙවේලේ මාධ්‍ය මගින් ප්‍රකාශ වුණා. 100%ක් නෙවෙයි 40%ක් 50%ක් ජනතාවගේ ඔළුව තුලට මේක කා වැදිලා තිබ්බා. අවසාන ප්‍රතිඵලයේ විදිහට මෙවර පාර්ලිමේන්තු නියෝජනයේට ඒ සඳහා දිස්ත්‍රික්කවලින් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තු තුලට තේරිපත් වෙලා අවිල්ලයි. මේ කටයුතු කරගෙන යෑමේදී ඉදිරියේවත් අපි දකිනවා පිරිසිදු දේශපාලනයක් එක්ක රටට වැදගත් ඒ වගේම රටට යම් මෙහෙයක් කරන මහජන නියෝජිතයෝ බිහි වෙයි කියලා. මාර්තු 12 ව්‍යාපාරයේ අරමුණු හා නිර්ණායකයන්ට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටි අතර මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතින් පිරිසක්ද එක්ව සිටියා. එම ව්‍යාපාරයේ බිහිකර වසරක් සපිරෙන එළබෙන මාර්තු 12 වනදා ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවද මිහිදී නිවේදනය කෙරුණා. දැන් කෙටි විරාමයක් විරාමින අනතුරුව තවත් දේශීය පුවත් සමගින් හමු වෙමු. බැලිත්සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මෙරට ජනතාවගෙන් 17%ක පිරිසක් ප්‍රබල දෘෂ්ටි ඌනතාවකින් පෙළෙන අතර ඉන් 1.7%ක පිරිසක් පූර්ණ අන්ධභාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ග්ලූකෝමා සතිය වෙනුවෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. අපේ රටේ අන්ධභාවය 1.7%ක් බවට සටහන් වෙලා තියෙනවා සමීක්ෂණ වාර්තා අනුව. ඒ වගේම විවිධ අක්ෂි ආබාධ තියෙන පුද්ගලින්ගේ ප්‍රමාණය 17%ක් බවට සොයාගෙන තිබෙනවා. ග්ලෝකෝමා රෝගය කෙනෙක්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා අක්ෂි පරීක්ෂා කර ගැනීම කළ යුතුමයි. අවුරුදු 40ට වඩා වැඩි සියලු දෙනා වසර දෙකකටවත් සැරයක් අඩුම තරමේ අපේ අක්ෂි පරීක්ෂා කරගත යුතුයි. එතකොට තමයි ග්ලෝකෝමා රෝගය තියෙනවද නැද්ද කියලා හඳුනා ගැනීම කියාව ලැබෙන්නේ. ග්ලෝකෝමා රෝගය වැළඳීම සඳහා වැඩි ප්‍රවණතාවයේ තිබෙන කණ්ඩායම් ඉන්නවා. දෙමව්පියන්ට ග්ලෝකෝමා රෝගය තියෙනවා නම් ඒ දරුවට ග්ලෝකෝමා රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම සහෝදරයට හෝ සහෝදරියට ග්ලෝකෝමා රෝගය තිබෙනවා වැළඳීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම වයස 60ට වඩා වැඩි වෙනකොට වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ වගේම ඝන උපැස් පළඳින අය නිරන්තරයෙන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අතීතා වර්ජනයයි Today in History. අමරිකාව සොයාගත් ඉතාලි ජාතික වෙළෙන්දෙකු සහ දේශ ගවේෂකයෙකු අමරිකෝ වෙස්පුච්චි මහතා උපත ලැබුවේ 1454 වර්ෂයේ මාර්තු 9 වෙනිදා ඒ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී. මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි ඉහිලියන්ටයි. ප්‍රවීණ ගායක අබේවර්ධන බාලසූරිය මහතා උපත ලැබුවේ 1945 වසරේ අද වගේ දවසක. 70 දශකයේදී සංවේගී ගායනයට පිවිසියේ මහතා ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ලෝකුරා කුඩා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය බාබි නැමැති සුරතල් බෝනික්කන් මුලින්ම අලෙවි කිරීම ආරම්භ කරනු ලැබුවේ 1959 වසරේ අද වගේ දවසක. ඒ ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී. දවසේ පොත්පත් විපරම දැන් ලංකාදීප බදු සංශෝධන එළිදකි වැට් බද්ද 15%ට නංවයි. අත්‍යවශ්‍ය භාණ්ඩවලට විදුලියට වැට් නෑ. ආදායම් බදු ප්‍රතිශතය ඉහළට. ප්‍රාග්ධන බද්ද යලිත්.
රාජපක්ෂ රජය රට ණය උගුලක හිර කළා. තිත්ත බේත් දීමෙන් හෝ ලෙඩා ගොඩ ගන්නවා. අගමැති මැති සභේදී කියයි. දිවයින අයවැයෙන් ගෙන බදු සංශෝධනය කෙරේ. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්. අගමැති ප්‍රකාශය ගැන අනුර විවාදයක් ඉල්ලයි. දිනමින කොන්දේසි වලට යටත්ව ඩොලරයක්වත් ණයට ඉල්ලා නෑ. අගමැති පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි. අජිනමොටෝ ඉවතට. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර. මව්බිම පාතාල මෙහෙයුමේ ප්‍රතිඵල ලැබෙයි. වැලිකඩදී ගැබිනිමවට වෙඩි තැබූ පාතාලයා වැලිගමින් අල්ලයි. දෙමටගොඩ චමින්දට වෙඩි තැබූ පාතාලයා පෑලියගොඩදී අල්ලයි. යෝෂිතට ඇප දෙනවද නැද්ද? 3/14 වැනිදා. අමරවීර සන්ධාන මහලේකම්. මෙම වසරේ ප්‍රථම සූර්යග්‍රහණය අද පෘථිවියට දිස්සුණා. ඒ පිළිබඳවතුරුද සමගින් දැන් අවධානය විදේශ පුවත් කිහිපයක් වෙතයි. ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයන් මේ වන විට අවසන් අධීරයේ පවතිනවා. මේ අතර ජනාධිපති අපේක්ෂකින් අතර පවතින තරගයේද ක්‍රමක්‍රමයෙන් තියුණු මුහුණුවරක් ගෙන ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ප්‍රාන්ත දෙකක් වූ මිචිගන් සහ මිසිසිපි යන ප්‍රාන්ත දෙකක ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා. මේ අතර ඩෙමොක්‍රටික් පක්ෂයේ බර්නි සෑන්ඩර්ස් මිචිගන් ප්‍රාන්තයේ ජය වාර්තා කළද හිලරි ක්ලින්ටන් මිසිසිපි ප්‍රාන්තයෙන් ලබාගත් ජයග්‍රහණය බර්නි සෑන්ඩර්ස්ට ප්‍රබල අභියෝගයක් වුණා. කෙසේ වෙතත් ඇමරිකාවේ මීළඟ පාලකයා තෝරාපත් කර ගැනීමට තවත් ඉදිරිව තිබෙන්නේ මාස 8ක වැනි කෙටි කාලයක්. ඉන්දුනීසියාව සහ ආසියා ශාන්තිකර කලාපයේ රටවල් වෙත අද පූර්ණ සූර්යග්‍රහණයක් දිස්සුණා. මේ පූර්ණ සූර්යග්‍රහණය හොඳින් දැర్చණය වූයේ ඉන්දුනීසියාවටයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 4:30ට පමණයි. මෙය මෙම වසරේ පළමු සූර්යග්‍රහණයයි. මෙම සූර්යග්‍රහණය ආසියාකරයේ අනෙකුත් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද පැහැදිලි ලෙස දැర్చණය වුණේ නැහැ. සිය රටෙහි බැලස්ටික් මිසයිල් සවිකිරීමට තරම් කුඩා න්‍යෂ්ටික යුද ශීර්ෂ සංවර්ධනය කර ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසනවා. මේ අතර සිය නායකයා එම අභියායුධ නිරීක්ෂණය කරන දර්ශන ඇතුළත් ඡායාරූප කිහිපයක්ද අද එරට මාධ්‍ය වාර්තා කළා. උතුරු කොරියාව මෙවර විදි න්‍යෂ්ටික අතදා බැලීම් හතරක් සිදු කර අවසන්. ඇමරිකාව විසින් න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් උතුරු කොරියාව වෙත සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් උතුරු කොරියාව මෙලෙස සිය අවි පිළිබඳ හෙළි කරනු ලැබුවේ. සමගින් අතර නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.